চাকরম ලැබුණේ දෙවන පේපර් එකක් නේද? ඒ කියන්නේ ගිය සතිය අපි සාකච්ඡා කරේ පළවෙනි පේපර් එක. දැන් අපි සාකච්ඡා කරන්නේ දෙවනි පේපර් එක. ඉතින් මේකටත් ලකුණු 100න් තමයි ලැබෙන්නේ. ලකුණු 100න් ලැබෙන්නේ. රචනාව ඔයාලා දැන් ඉවර ඇති මට. මම රචනාව බලලා ඔයාලට ලකුණු එවන්නම් වැරදි අඩුපාඩු හදලා එවන්නම් හොඳේ එතකන් අපි රචනාවට ලකුණු නොදායි අපි දැන් සිංහල වලට ලකුණු දාගෙන යමු හරි වැරදි දාගෙන යමු හරි මම කියන එක හොඳට අහගෙන ඉන්න ඕනේ නැත්තම් මේ වැඩේ කරන්න බෑ අනිවාර්යෙන් මයික් මියුට් තත්වේ තියෙන්න ඕනේ හොඳද උමනාවක් වුණොත් විතරයි මයික් එක ඔන් කරන්නේ කතා කරන්නේ මාත් එක්ක රයිට් නැත්තම් ඉතින් මම කියන දේවල් හොඳටම ප්‍රමාණවත් ඔයාලා හරි වැරදි දාගන්න හරි එහෙනම් අපි බලමු නේද රයිට් මුලින්ම තිබෙන්නේ සිංහල මෙන්න මේ වගේ කොට නිවාඩුව එළබෙනතෙක් දර්ශන බලා සිටියේ අත්තම්මාගේ දාන ගෙදර යාමටය අත්තම්මලාගේ නිවස අත්තම්මලාගේ නිවස පිහිටා තිබුණේ දැකුම් කළු පරිසරයක ගමේ පරිසරය දැකීමට අපේ දෑස් පින් කර ඇති බව තාත්තා කියයි නිවස පිටුපසින් ගලා යන ඇලේ දිය නෑමට දර්ශන බෙහෙවින් ආසා කරයි මේ දර්ශන ගැන කතා කරන්නේ නේද ගමේදී දර්ශන සමග සෙල්ලම් කිරීමට දීපාදෙක් වේ. ගමේ සිට නගරයට පැමිණෙන කතා කරන්න මට. එහෙත් නගරයේ මෙන් ගමේ පරිසරය දූෂණය වී නැත. ගමේ පවතින නිෂ්කලංක බව අපගේ සිත් සතුටු කරවයි. රයිට් මේක තමයි ඡේදය. නේද? ඔයාලා කියවීම පොතේ මේ ඡේදය තිබෙනවා පාඩමක. ඒ දර්ශන අත්තම්මාගේ දාන ගෙදර යාමට බලාපොරොත්තු වෙන ප්‍රසක් තියෙනවා. හොඳයි. මේකේ පළවෙනි අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මෙහි විස්තර වන්නේ කුමන ප්‍රදේශ පරිසරයක් පිළිබඳවද? මේකේ විස්තර වෙන්නේ කුමන පරිසරයක් පිළිබඳවද? එතකොට පුතේ ඔව් දැකුම් කළු පරිසරය. ඔව් දැකුම් කළු දැකුම් කළු පරිසරය මනුෂ්‍ය දැකුම් පරිසරයක තිබෙන දැකුම් කළු පරිසරය කළු පරිසරයක මම ඔයාලා කියන එක නෙවෙයි මම කියන එක නෙවෙයි මම කියන එක අහගෙන ඉන්න මයික් ඔන් කරන්න එපා හොඳද නැත්නම් අපිට කරන්න බෑ අත්තම්මලාගේ නිවස පිහිටා තිබුණේ දැකුම් කළු පරිසරයක හැබැයි මෙතන කියන්නේ මෙහි විස්තර වන්නේ කුමන ප්‍රදේශයක පරිසරයක් පිළිබඳවද කුමන ප්‍රදේශයක පරිසරයක් පිළිබඳවද ඔව් මේකේ විස්තර වෙන්නේ කුමන ප්‍රදේශයක ඒ කියන්නේ නගරයේද ගමේද කන්දක් උඩද අන්න එහෙම අහන්න පුතේ කුමන ප්‍රදේශයක දැකුම් කළු ප්‍රදේශයක කියන්න බෑනේ අපිට නේද කුමන ප්‍රදේශයක දැකුම් කළු පරිසරයක කුමන ප්‍රදේශයක පරිසරයක් පිළිබඳවද? ගමේ පරිසරය. පරිසරය ගමේ පරිසරය. අත්තම්මාගේ නිවස පිහිටා තිබුණු පරිසරය. අත්තම්මාගේ නෑ එහෙම නෙවෙයි. ගමේ පරිසරය. ගමේ පරිසරය ගැන ප්‍රදේශයක් අනිවාර්යයෙන්ම ලියන්න ඕන මෙතන. ගමේ පරිසරය ගැන. ගමේ පරිසරය කියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕන මෙතන මොකද්ද? එතකොට දැකුම් කළු පරිසරයක එක වැරදිද? වැරදි වැරදි. ගමේ පරිසරය කියලා තියෙන්න ඕන. ගමේ පරිසර කියලා ලියන්න බැරිද? Yes.
ගමේ පරිසරය ප්‍රදේශය ගම්බද පරිසරය ගම්බද ප්‍රදේශය ඕ එහෙමත් පුළුවන් එහෙමත් පුළුවන් ගම්බද ප්‍රදේශයක් ගම්බද ප්‍රදේශයක් ඔව් එහෙමත් කමක් නැහැ සර් ගම්බද කියලා නිකන් ලිව්වට ලකුණු දෙන්නේ නැද්ද නෑ නෑ නිකන් ලිව්වට ලකුණු නැහැ සර් එතකොට දැකුම් කළු ලියන්න බෑ නේද ඒක වැරදි නේද දැකුම් කළු වැරදි පොතේ ගම්බද ප්‍රදේශයක් නේද එහෙනම් ඔයාලා හරි දා ගන්න වෙන්නේ ගම්බද ප්‍රදේශයක් කියන එකට එහෙම නැත්නම් ගමේ පරිසරය කියන එකට තමයි හරි දා ප්‍රදේශයක් කියන්නේ ඔව් වැරදි ළමයි මොකද කරන්නේ වැරදි දාලා නිවැරදි උත්තරය මෙතන ලියා ගන්න ඕන නිකන් වැරදි දාලා උඩ බලාගෙන ඉන්න බෑ හරිද අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕන right මොකද එහෙනම් ගමේ පරිසරය මම ඉරියදල තියෙන්නේ දෙවනි ප්‍රශ්නේ බලමු දර්ශන බෙහෙවින් ආසා කරන්නේ කුමටද නිවස පිටුපස ගලා යන ඇලේ දිනෑමට දර්ශන ආ මේ තියෙන්නේ නිවස ඇලේ දිනෑමට ඔව් නිවස පිටුපසින් ගලා යන ඇලේ දිනෑමට එහෙම නැත්නම් නිවස පිටුපසින් ගලා යන ඇලේ දිනෑම ඒක තමයි කෙනෙකුට ඕන නම් මේ ඇලේ දිනෑමට ඒ ටික ලිව්වත් කමක් නැහැ ලකුණු දෙන්න පුළුවන් ඒ ටික ලිව්වත් කමක් නැහැ ලකුණු දෙන්න පුළුවන් එහෙනම් අපිට ලියන්න වෙන්නේ මොකද්ද නිවස පිටුපස සර් අත්තම්මගේ නිවස පිටුපස ඇලේ දිනෑමට කියලා කියන්න බැරිද පුළුවන් පුළුවන් और निवास पितुपास आए दिया नैम अट ओ हेमल यान पुलवान निवास पितुपास आए दिया नैम अट सर मैं हेमल यान बेरी दिगे पितुपास इन्हीं तीबे ना अले नैम अट या सर ओ हेमल पुलवान सर देखो इकोरो पंचरे बेरी दिया प्रश्न අපි ඊළඟ ප්‍රශ්න ටිකට යමු මෙම ඡේදයට වඩාත් උචිත මාතෘකාව තෝරා යටින් ඉරක් හඳින්න නිවාඩු කාලය ගැනද මේකේ තියෙන්නේ නෑනේ නේද ගමේ සුන්දරත්වය ගැනද තියෙන්නේ ඔවුනේ සුන්දරත්වය පරිසර දූෂණය ගැන තියනවද නැහැනේ පරිසර දූෂණී කියලා වචනයක් තියෙනවා නමුත් අපිට මෙතෙන්දි ගන්න වෙන්නේ මොකද්ද ගමේ සුන්දරත්වය තමයි අපි යටින් ඉරියන් දින්න ඕන ඔයාලා ගමේ සුන්දරත්වය උචිත මාතෘකාව උචිත කියන්නේ පුතේ සුදුසු කියන එක සුදුසු මාතෘකාව ගමේ සුන්දරත්වයට හරි දාගන්න ගමේ සුන්දරත්වයට හරි දාගන්න दीर्घ पापिल्लक सहित अक्षरयक यदुनु वचनयक तोरा लियन दीर्घ पापिल्लक सहित अक्षरयक यदुनु वचनयक හොඳයි අපි බලමු दीर्घ पापिल्लक තිබෙන අක්ෂරයක් ආ दीर्घ තෝරා ලියන්න ඕන दीर्घ पापिल्लक මෙහෙම මෙහෙම සොයාගෙන යමු නේද බෑ බෑ ඔපිටු පස්ස බෑ නෑමට බෑ දූෂණය සර් දූෂණය දූෂණය මෙන්න අපට අහුණා දූෂණය කියන වචනය ඒක තමයි ඔයාලා ලියන්න ඕන තෝරා ලියන්න ඕන ඒක නේද
රයිට්. එතකොට ඔයාලා මෙතන උත්තරේ ලියන්න ඕන මොකද්ද? දීර්ඝ පාපිල්ලක් සහිත වචනය දූෂණය දූෂණය හැබැයි අකුරු නිවැරදිව ලියන්න ඕන අකුරු නිවැරදිව ලියන්න ඕන හරිනේ හොඳයි ඒකත් හරිනම් හරි දාන්න වැරදි නම් වැරද්දක් දැම්මොත් අනිවාර්යයෙන්ම හරි වචනය මෙතන ඉදිරියෙන් ලිවිය යුතුමයි මේ ඉස්සරහින් ලියන්න ඕන හරි වචනය වැරදි දාපු අය වචනය හෝ වාක්‍ය ලියන්න ඕන පහ අලංකාර යන්නට සමානාර්ථ වචනයක් මෙම තේමාවෙන් තෝරා ලියන්න මේ ඡේදයෙන් හොයන්න ඕන අලංකාර කියන එකට සමානාර්ථ පදයක් බගින්ගලු බගින්ගලු अलंकार समानार्थ पदया දැකුම් කල් දැකුම් කල් ඉදිරිපසින් යන්නට විරුද්ධාර්ථ දෙන වචනය මෙම ඡේදයෙන්ම තෝරා ලියන්න ඉදිරිපසින් පිටුපසින් ඔව් මොකක්ද තිබුණේ පිටුපසින් තිබුණේ පිටුපසින් ඔව් පිටුපසින් හොඳයි පිටුපසින් හරි ඒ දෙකටත් හරි දාගන්න වැරදි නම් වැරදි දාන්න රයිට් ඔන්න අපි දෙවෙනි කොටසට යනවා සිංහල වල දෙවෙනි කොටසට හොඳයි හොඳයි බලමු පඳුරක් යන වචනයේ ඉරි ඇඳි අකුර කුමන අක්ෂරයක්ද යන්න තෝරා ඉරක් අඳින්න ඉරක් අඳින්න තියෙන්නේ පඳුරක් කියන එක මේ ඉතර තියෙන්නේ මොන අක්ෂරයක්ද මහ ප්‍රාණ සංයකද සංයක 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 දයන්න තියෙන්නේ නේද දු සංයක දු යන්න right එකට හරි දාගන්න සේවකයා යන්නේ ඉස්තිරිංග පදය ලියන්න කියලා තියෙනවා සේවිකාව ඔව් සේවිකාව 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 තුන වරහන් තුල ඇති වචනය තෝරා හිස්තැනෙහි ලියා වාක්‍ය සම්පූර්ණ කරන්න මේවට කවුරු හරි ඉරි ඇඳලා තිබ්බොත් වැරදි මෙතන අනිවාර්යයෙන්ම ලියන්න ඕන නේද? ඇයි මෙතන තියෙන මොකද්ද? වා හිස්තැනෙහි ලියා. මෙතන පුතේ තියෙනවා මොකද්ද? හිස්තැනෙහි ලියා කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ලියන්න ඕන. ඉරි ඇඳලා තිබුණොත් වැරදි දාන්න. දැම්මම වැරදි දාන්න ඉරි ඇඳලා තියෙනවා නම්. ඒ අය උපදේශ පිළිපැදල නැහැ. උපදේශ පිළිපැදල නැහැ. හොරේ? අනිවාර්යයෙන්ම ලියන්න ඕන. හරි අපි ලියමු දැන් ලියන්න එපා බොරුවට දැන් ලියන්න එපා වැරදි දාලා හරියව ලියන්න සීයා හුරු කිල්ලෝට අරගෙන මොකද්ද කරන්නේ මුලක් පිටද පුවක් මුලක් පිටද ඈ මුලක් පිටද හම්බයි මුලක් පිටද ඔව් සීයා හුරු කිල්ලෝට අරගෙන මුලක් පිටද ඔව් ඔව් බුලත් විත හපයි බුලත් විත හපයි ඊළඟට ගෙයි පිල උඩ සීයා එලන්නේ රෙද්දක්ද පැදුරක් පැදුර ඔව් පැදුරකි පැදුරක් පැදුරකි
රයිට් එහෙනම් ඒ දෙකටත් හරි දෙකක් දාන්න වෙනවා වැරදි නම් වැරද්දක් දාලා නිවැරදි වචනය ලියා ගන්න හොඳයි ඒ ටික හරිනේ පැදුරකි හොඳයි අපි යමු अक्षर विन्यासय सहित निवरदी अक्षर विन्यासय सहित वचने यते इरक्तादीन ओन्न देना इरक्तादीन तीन इरक्तादीन तीन राइट वचने यते इरक्तादीन नोकल नोकल मुकाद हरी एक एक ओ पाले एक खांडू मुदू ने देवनी एक खांडू मुदू ने देवनी एक देवनी एक उदाई इना ऐसे इंसान ओयाला नेद हरियाक दान हरियाय हरिये का दान को सर्दी नल प्रश्न आप किन्हें तू मनी पास आओ तुम्हारे पास में पालेगी नहीं ऐसे सर एक आकर लाखों के कायदे नहीं नहीं लाखों दाने दिया मानता हूँ क्यों नहीं पाका पास से नहीं करता पिया मु पास से नहीं करता मैं मैं वाक सर आरक्षण करते ना पादे ये लियान आ बहुवचन ये पादे ये लियान नॉन सर हाथरवे नहीं करता तीन ने कवचन है कि अलाने හතරවෙනි එක තියෙන්නේ එක වචනයයි කියලාද? වචනය කියලානේ. සර්. ඔව් වචනේ හරි. මේ දෙකෙන් එකක් තෝරන්න. නොකල මේ පළවෙනි ප්‍රශ්නය මේ 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 තියෙන දෙවෙනි ප්‍රශ්න. හරිනේ? විතර ප්‍රශ්න දෙකක් තියෙනවා. එක දෙක. ඒක ඔයා තේරුම් ගන්න ඕන. හරි. අහය පහ බලන්න. සර් එකට විතරක් අහලා තියෙන වැරදිද? प्रश्नार्थ लखन वहाँ ही ना यामा करला ने इतना हम ओ तुता कहाँ के निकल वाला मैं आप ही तो मेरे मेकर करला ने मेकर और नहीं होती है ना ये मना ये आम का दिकरण ने करला ने ये आम तक करेला मैं हम प्रश्न आंतर लाखों ना दागे ना इधर पास से हरी उत्तरे या कहीं इराकां भी अब इधर ऐने ने करा ने इधर पास में ये � හරි වැරදි දාන එක නේද පැන්සලින් කරන්න යන්න එපා දැන් පැන්සල ගන්නවත් එපා ළඟට හරි හරි මකන තියෙන්න බෑ මකනත් අවශ්‍ය නැහැනේ මකන පැන්සල් අයින් කරන්න හොඳයි අපි යනවා අම්මගේ පදය මෙතන ලියන්න තියෙන්නේ ලියන්න ඕන කඳු නේද කඳ කඳු හැබැයි පුතේ කඳු ලියනකොට पान्यक दायान में बेन नॉन ओ कैवुडो आंधु हर दे पान्यक वालाकुलु ओ वालाकुलु आकुरु बालान वालाकुलु लिया कोटे वाला वालाकुलु वाला
කන්ද කියනකට කන්දවල් කිව්වට කමන්නේ නැද්ද? බෑ 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 කඳුවල් බෑ වැරදි. කඳු කඳු. ඒකත් හරි දෙකයි. හරි පහක් විදියට කොටස් කියවා. හොඳයි දැන් අහගෙන ඉන්නකෝ. සෙල්ලම් ගයක් මා විනෝදයෙන් සදයි ඒවා කඩා පෙරල ලාදමා දුවයි. සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි. නේද? එහෙම තමයි තියෙන්නේ. මෙහි සඳහන් ලෙසට මල්ලි කරන දෙයක් ලියන්න. මල්ලි කරන දෙයක් ලියන්න. සෙල්ලම් ගේ කඩා බිඳා පෙරලා දමාදු. මම මෙන්න මේ ඉරියව්වේ පොල කන්න සල්ලිලා නයි. අක්කා සෑදු සෙල්ලම් ගේ කඩා පෙරලා දමාදුවයි. ආ මෙන්න මේක පුළුවන් මල්ලි කරන දෙයක්. මේ සෙල්ලම් ගේ කඩා දමාදුවයි. නේද? මල්ලි ඔය එකක් පුළුවන් සෙල්ලම්ගේ කඩා සර් මේක පුළුවන් දක්කා සෑදු සෙල්ලම්ගේ කඩා පෙරලා දමාදුවයි ඔය පුළුවන් පුළුවන් කඩා පෙරලා දමාදුවයි කියනක හරිද ඒවා බෑ අනිවාර්යෙන්ම මේ සෙල්ලම්ගේ තියෙන්න ඕන මෙන්න මෙහෙම ලියන්න සෙල්ලම්ගේ කඩා පෙරලලා දමා දුවයි මෙහෙම හොඳයි එහෙම නැත්නම් ඔය මම ඉරියඳපු එක මොකද්ද ඉරියඳපු එක සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි ඒකත් පුළුවන් ඒ දෙකෙන් එකක් තිබෙනවා නම් ඔයාලට හරි දාන්න පුළුවන් ඒ දෙකෙන් එකක් තියෙනවා නම් හරි දාන්න පුළුවන් හත පහත වචන ගලපා අර්ථවත් වාක්‍ය ලියන්න අර්ථවත් වාක්‍ය අම්මා නාගෙන ගෙදරයි අම්මා නාගෙන ගෙදරයි අම්මා නාගෙන ගෙදරට අම්මා අනේ අම්මා නාගෙන ගෙදරට ගෙදරට එයි අම්මා නාගෙන ගෙදරට එයි අම්මා නාගෙන ගෙදරට එයි නැවතීමේ තිතක් තියලා තියෙන්න ඕන එහෙම වුණත් හරි නැවතීමේ තිතක් ඕන අම්මා නාගෙන ගෙදරට එයි හරි දැන් වැරදි ළමයි පුතේ වැරදි දාලා හරි වචනය ඉදිරියෙන් ලියන්න හරි වචනය හෝ මෙතන වාක්‍යයක් නේ මෙහෙම 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 ලියන්න මේ ඉතරයි හොඳේ වැරදි දාපු හැම එකකටම මෙහෙමයි ඕන මතක තියාගන්න එක පෑනෙම ලියන්න ඔය හරි වැරදි දාන එකෙම ලියන්න ඕන වෙන වෙනම ලියන්න එපා හොඳේ එතකොට තමයි මේ වැරද්ද වන අඳුන ගන්න පුළුවන් වෙන්නේ පැන්සලෙන් ලියන්න එපා හොඳද ඕකෙම ලියන්න ඔය හරි වැරදි දාන එකෙම ලියන්න හොඳයි ඔන්න අපි යනවා ඊළඟ කොටසට හරි මෙතන තියෙන පුතේ මුලින් දී ඇති පදයට සමාන වචනය වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න ප්‍රවෘත්තිය පුවත දුවත දිවයින නේද හරි ලේසි දිවයින මේකට එක හරියයි මේකට එක හරියයි පහත වාක්‍ය ඉරියඳි වචනයට විරුද්ධ වචනය යොදා නැවත වාක් ලියන්න ඕන නැවත මුළු වාක්‍යම ලියන්න ඕන තරංගය අවසානයේදී නිපුන් පසුම
ආරම්භයේදී කියන එකට විරුද්ධ වචනේ මොකක්ද? තරංගයේ අවසානයේදීම නිපුණ පසුපස. ඔව් තරංගයේ අවසානයේදී නිපුණ පසුපස. තරංගයේ අවසානයේදීම නිපුණ පසුබට විය. නිපුන් පසු පුතේ මම මේ ෂෙයා කරන ගමන් ඉන්නේ ෂෙයා එක බලන්න හොඳ ෂෙයා කරන එක බලන්න ඔයාලා ෆෝන් එක ඔබලා එක එකව දාගන්න එපා නේද පේපර් එක මම ෂෙයා කරනවා ඔයාලා ඒක ගන්න ඕන නේද මාව මම ඉන්නේ මේ ටයිප් කරන ගමන් හරි එන තරංගයේ අවසානයේදීම නිපුන් පසුබට විය එනම් මෙන්න මෙහෙම තියෙන්න ඕන හැබැයි ඔන්න මතක තියාගන්න හොඳට මෙන්න මෙහෙම එකක් මොකද්ද මෙන්න මේ දී සහ ම මේ දී සහ ම බලන්න උතේ එතන ඒක වචන දෙකක් විදිහට තියෙන්න ඕන දුරස් වෙලා තියෙන්න ඕන දැන් මොකද මේ මෙතන උඩක් දුරස් වෙලානේ තියෙන්නේ මෙන්න මේක හොඳට බලන්න ඕන මේ බලන්න මෙතන දී යන්නයි මා යන්නයි වෙන වෙනම තියෙන්නේ මෙතනත් එහෙම්ම තියෙන්න ඕන හොඳේ ඒක නැත්තම් වැරදි එහෙම නැත්තම් වැරදි දාන්න පැහැදිලිද බොරුවට හරි දාන්න එපා නැත්තම් වැරදි වෙනස හරි එතනත් හරියක් දාම් ඔබ සමිතියක සභාපති වශයෙන් නම් කරන සිසුවා සිසුවිය ලෙස පත්ති නම් සමිතිය මෙහෙයීමේදී ඔබ මුලින්ම සිදු කරන්නේ කුමක්ද මුලින්ම සිදු කරන්නේ සභාපති අවසර ගැනීම පිළිගැනීමේ කතාව අවසර ගැනීම අවසර ගැනීම නෙවෙයි මුලින්ම කඩිකඩි වගේ ඇහෙන්නේ ඒක පුතේ ඔයාගේ ෆෝන් එකේ දෝෂයක් සිග්නල් වල ස්තුති කිරීම නෑ මුලින්ම කරන්නේ පිළිගැනීමේ කතාව නේද පිළිගැනීම මෙහෙවනවා නම් මුලින්ම කරන්නේ මොකද්ද පිළිගැනීම පිළිගැනීමේ කතාව නැත්නම් පිළිගැනීම මුලින්ම කරන්නේ පිළිගැනීම එහෙම නැත්නම් පිළිගැනීමේ කතාව එහෙම ලියන්නත් පුළුවන් ස්තුති කතාව තියෙන අන්තිමටනේ සමිතියක ආණ්ඩි හත් දෙනාගේ කැඳැලිය වාගේ කැඳැලිය වාගේ ආණ්ඩි හත් දෙනාගේ කැඳ කැඳ හැලිය ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. හොඳයි. ඒකටත් හරි දාන්න. නේද? හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හරි දැන් ඔන්න එතනින් සිංහල ඉංග්‍රීසි වගන්තිය වල තේරුම සිංහල සිංහලෙන් ලියන්න. හොඳ. රයිට් මම ආයෙමත් බෝඩ් එකට ආවා. ඉතින් සිංහල ඉවරයි. ඔයාලා දැන් ඔන්න සිංහල වලට ලකුණු දා ගන්න ඕන. ඔක්කොම හරි ටික ගණන් කරන්න දැන් සිංහල කොටසට ගණිපු සිළුම හරි ටික ගණන් කරන්න. හරි විතරයි ගණන් කරන්නේ වැරදි ගණන් කරන්න එපා. හරි. හරි ගණන් කරන්න. සර් එක ප්‍රශ්නකට ලකුණු කීයද? ලකුණක් ගන්න මම කිව්වේ නෑනේ. මම කියන වැඩේ කරනවා.
මම කිව්වේ හරි ගාන ගණන් කරන්න කියලානේ. 17යි 17යි හරි බලන්න 15යි එකක් තියාගෙන ඉන්න. 18යි ගාන්න 20යි 18යි සර් 18යි සර්. ඔව් හරි ගාන ගණන් කරන්න. මෙන්න මෙතන දාන්න ඕන. මේ තියෙන්නේ මෙන්න මෙතන මම මේ පෙන්වන තැන. මම මේ පෙන්වන තැන තමයි ලකුණු දාන්නේ. ඇයි මේ තාම අපි පුතේ මේ සිංහල වල විතරයිනේ ඔය ලකුණු ආවේනේ 21 න්. මෙතන ඔයාලගේ ලකුණු දාන්න 21 න් අපිට 16ක් හරිනම් 16යි. 18 නම් 18යි. සර් එකක් කර දුනාම ගියද ලකුණු? එකක් වැරදුනොත් 20යි. හරිනේ. හොඳයි. දැන් ඔන්න අපි යනවා ඉංග්‍රීසි නේද කොටසට. ඉංග්‍රීසි කොටස බලමු ටක් ගාලා. මේ මේ පුතේ පාඩම ඉවරන ගම මේ පන්ති ඉවරන ගම නැවතත් මේ ලින්ක් එකෙන් එන්න ඕන නේද? වෙනසක් නැහැ. රයිට් අපි බලමු ඉංග්‍රීසි කොටස. මොකද්ද සර්? Where do you live? Where do you live? තේරුම සිංහලෙන් ලියන්න. මෙතන තේරුම. Where do you ඔබ ජීවත් වෙන්නේ කොහෙද? ඔබ ජීවත් වෙන්නේ කොහෙද? සර් ඔබ කොහෙද සිටින්නේ කියලා ලියන්න බැරිද? එහෙමත් පුළුවන්. ඔබ කොහෙද සිටින්නේ? ඔබ සිටින්නේ කොහෙද? එහෙමත් පුළුවන්. ඔබ කොහෙද ඉන්නේ කියලා ලිව්වත් හරිද? කමක් නෑ. ඔබ කොහෙද ඉන්නේ? එහෙමත් පුළුවන්. ඔබ කොහෙද ඉන්නේ? සර් ඔයාගේ ගම කොහෙද? ඒව වැරදි. ඔයාගේ ගම කතාවක් මෙතන නෑනේ. ඔබ සිටින්නේ කොහෙද? ඔබ වාසය කරන්නේ කොහෙද? ඔබ ජීවත් වෙන්නේ කොහෙද? ඔබ ඉන්නේ කොහෙද? ඔයා ඉන්නේ මේකත් හරියද කොහෙද ජීවත් වෙන්නේ කියලා? මේක ඔබ ජීවත් වෙන්නේ ඒකත් හරි. හැබැයි මතක තියාගන්න පුතේ, අපි මේව ලියනකොට යම් පිළිවෙලකට ලියන්න ඕන. හොඳේ. කොහෙද කියන එක මුලට ගන්න බෑනේ නේද? ඒ නිසා ඒකට වැරදි දාලා හරියටක ලියාගන්න. හොඳයි. ඊළඟ එක බලමුනේ. නැගිටින්න නැගිටින්න නැගිටින්න. නැගිටින්න.